සුබ සන්ධ්‍යාවක්. ස්වාධින රූපවාහිනී සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප. මම නිශාන්තී දිල් රුක්ෂේ. මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. අගමැතිගේ පාර්ලිමේන්තු වරප්‍රසාද ලබා දෙන බවට කතානායකගෙන් ප්‍රකාශයක්. රටවල් 4ක නව තානාපතිවරුන්ගෙන් ජනපතිට අක්තපත්‍ර. පීඩාවටපත් ජනතාවට උපරිම සහන දෙන බව අගමැති පවසයි. හිටපු ඇමති එස්.පී. නාවින්නත් තීරණයක් ගැනීමට සූදානමින්. කටකතා සහ අසත්‍ය ප්‍රචාරයන්ට රැවටෙන්න එපා. රජින් ඉල්ලීමක්. රට රකින්න බලවේග දෙසැම්බර් 5 පාර්ලිමේන්තු වටරවුමට එන්නේයි සඳහනේ නායකයන්ගෙන් ඉල්ලීමක්. ඉන්දුනීසියා මූදර වැටුණු ගුවන් යානයේ කළු පෙට්ටිය හමුවේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය තනතුරට හිමි වරප්‍රසාද ලබා දීමට කතානායක කරු ජයසූරිය මහතා එකඟ වුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කතානායකවරයාට කළ දැනුම් දීමකට අනුවයි කතානායක කරු ජයසූරිය මහතා මෙම තීරණය ගෙන තිබෙන්නේ. ජනාධිපතිතුමා සහ කතානායකවරයා අතර හමුවක් ඊයේ පැවැත්වුණා. එහිදී කරුණු කිහිපයක් පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා. පාර්ලිමේන්තුව තුළ නව අග්‍රාමාත්‍යවරයාට හිමි පහසුකම් සැලසීම පිළිබඳවද ජනාධිපතිතුමා කතානායකවරයාගේ අවධානය යොමු කළා. නව අග්‍රාමාත්‍යවරයා පත්කිරීම පිළිබඳ ජනාධිපතිතුමා නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව පාර්ලිමේන්තු නිලධාරීන් ක්‍රියා කරන බවයි කතානායකවරයා එහිදී සඳහන් කර ඇත්තේ. රටවල් 4කින් ශ්‍රී ලංකාව සඳහා නව තානාපතිවරුන් පත්ව සිටිනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත ඔවුන් සිය අක්තපත්‍ර බාර දුන්නා. ශ්‍රී ලංකාව සඳහා නව තානාපතිවරුන් පත්ව සිටින්නේ ඇමරිකාව, ජපානය, ප්‍රංශය සහ ඇෆ්ගනිස්තානය යන රටවලින්. ශ්‍රී ලංකාවේ ඇමරිකා නව තානාපති ඇලෙයිනා ටෙප්ලිස්ට් මහත්මිය ජනාධිපතිතුමා වෙත ප්‍රථමයෙන් සිය අක්තපත්‍ර බාර දුන්නා. අනතුරුව ජනාධිපතිතුමා වෙත අක්තපත්‍ර බාර දුන්නේ ශ්‍රී ලංකාවේ ජපාන නවතානාපති අකිරා සුගියාමා මහතායි. ශ්‍රී ලංකාවේ ප්‍රංශ නවතානාපතිවරයා ලෙස පත්ව සිටින එරික් ලෙවටු මහතාද ජනාධිපතිතුමා වෙත අක්තපත්‍ර බාර දුන්නා. ශ්‍රී ලංකාවේ ඇෆ්ගනිස්තාන නවතානාපති ලෙස පත්ව සිටින්නේ අශ්රෆ් හයිදාරි මහතායි. ඒ මහතාද ජනාධිපතිතුමා වෙත සිය අක්තපත්‍ර බාර දීම සිදු කළා. විදේශ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම, ජනාධිපති ලේකම් උදය ආර් සෙනවිරත්න, විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. විදේශීයකරණය මුළුමනින්ම නතර කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසනවා. පීඩනයටපත් ජනතාවටද උපරිම සහන ලබා දෙන බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන්නේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව සඳහන් කළේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමග පැවති හමුවකදී. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ හෘදයාංගම සුපැතුම් පිරිනැමුණා. මෙම සාකච්ඡාවේදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ විශේෂඥ සේවය ලබා ගැනීම පිළිබඳව පුරුල් ලෙස සාකච්ඡා කෙරුණා. රට ප්‍රපාතයට යෑම වළක්වාගෙන රටේ සංවර්ධනය මනාලිත සිදු කරන ලෙස විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් ඉල්ලා සිටියා. බදුබරින් පීඩාවට පත් ජනතාවට සහන ලබා දෙමින් පුරුල් සැලැස්මක් යටතේ සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කරන බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ. මිනිසුන්ට සහන දීලා පීඩනයට පත් වෙලා ඉන්නවා. අපිට පේනවා මේ ටැක්සස් වැඩි, මේ බදු බර කිසිම පිළිවෙලක් නැති විදියට තමයි බදු අය කරගෙන යන්නේ. ඉතින් ඒකින්ද ව්‍යාපාරිකයෙක් කිසි කෙනෙක් එන්නේ නැහැ, ආයෝජකයෝ එන්නේ නැහැ, දේශීය ව්‍යාපාරිකයා ඉදිරිපත් වෙන්නේ නැහැ. මේ වගේ තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඔවුන්ගේ අර එන්ජිඕ වලින් සල්ලි ලබන කීප දෙනා හැමදාම මාධ්‍ය ප්‍රකාශ දෙමින් යනවා. මං අදත් අහගෙන හිටියා ජල්ජසීරායක. ඉතින් මං හිතනවා දැන් කාලේ ඇවිල්ලා තියෙනවා මෙහෙට විතරක් නෙමෙයි ජාත්‍යන්තරයටවත් කතා කරන්න අවස්ථාව අරගෙන කතා කළ යුතුව තියෙනවා කියලා. ඒකෙදී ඔබේ සහාය අපි බලාපොරොත්තු වෙනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් රටේ ඉදිරි දේශපාලන තත්ත්වය පිළිබඳවද අග්‍රාමාත්‍යවරයාගෙන් විමසා සිටියා. මම කිව්වේ බජට් එකක් හරියකින් මාව පරද්දනවා කියන්නේ මැතිවරණයකට යන්න පුළුවන් කෙටිම ක්‍රමය. ඉතින් මම ඒකටත් ආශිර්වාද කරනවා. මේ වෙලාවේ මැතිවරණයකට ආ යුතුයි. ඉතින් ඒක සජ්ජාති පක්ෂය බොහොම කැමැත්තෙන් කරොත් මමත් කැමැත්තෙන් ඒකට සහයෝගය දක්වනවා. මොකද මට ඕනම් ප්‍රතිවරණයක්. මේ දෙකටම අපි සූදානම් වෙලා ඉන්නේ.
මේ අතර පාකිස්තාන මහකොමසාරිස් ආචාර්ය ෂහීඩ් අහමඩ් හෂ්මට් මහතාද අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මුණ ගැසුණා. ඒ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී වත්මන් දේශපාලන තත්ත්වය සහ රටේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මෙහිදී කරුණු පැහැදිලි කළා. වත්මන් ආණ්ඩුවේ ඇමති දුරයක් දැරීමට තමන්ද සූදානමින් සිටින බව හිටපු අමාත්‍ය එස්.බී. නාවින්න මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. දිනන පක්ෂයට තමයි මම යන්නේ කියලා. මට ඕනේ වැඩ කරන්න. මම වෙන කිසි බලාපොරොත්තුවක් ඇතුව මේ දේශපාලනය කරන කෙනෙක් නෙවෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තමයි 89 ඉඳන් මං ආවේ මේ දක්වා. අනිවාර්යයෙන් පත්වෙන රජේ මං ඉන්නවා. ඇමතිවරයෙක් වශයෙන් ඉන්නවා. ඉච්චරයි. මගේ මතයට ඔක්කොම එකඟ වුණා. ඉතින් ඒ නිසා ආණ්ඩුව පිටවර පැත්තේ මමත් අනිවාර්යයෙන්ම ඇමතිවරයෙක් කියන විතරයි මං කියන්නේ. රට රකින බලවේග නොවැම්බර් 5 වනදා පාර්ලිමේන්තු වටරවුමට පැමිණෙන්නේයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයන් ඉල්ලා සිටිනවා. මාධ්‍ය හමුවකට එක්වමින් ඔවුන් මෙම ඉල්ලීම සිදු කළා. නොවැම්බර් මාසයේ 5 වෙනිදා හරියටම දවල් 12ට අපි ආරම්භ කරනවා පාර්ලිමේන්තු වටරවුම ඉදිරියේ දවන්ත උද්ඝෝෂණය. රට රකින ජනවේගය 113+9 තමයි මේ උද්ඝෝෂණය අපි නම් කරන්නේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා, ඒ වගේම මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමාගේ රජයට සහාය පළ කරමින් මේ උද්ඝෝෂණය පවත්වන්න අපි තීරණය කළා තියෙනවා. ඒ නිසා අති දවන්ත ජනතාවක් පාර්ලිමේන්තු වටරවුම අසලට නොවැම්බර් මාසයේ 5 වෙනිදා කැඳවීමට සියලු කටයුතු මේ වෙනකොට තීරණය කළා ඉවරයි. පාර්ලිමේන්තුවේ හිස් වෙනස් කර පසුගිය කාලේ විශ්වාසමංග යෝජනාවෙන් බේරුණාට මේ ජනමතයත් එක්ක කිසිදු ආකාරයකින් මේ ඌ වෙනස්කම නැවත ආපස්සට ගන්නෙ නැහැ කියන එක ජනාධිපතිතුමාත් කියලා තිනවා, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාත් කියලා තිනවා. මේ සුසංයෝගය තමයි අද මේ පෙළ ගැසලා ඉන්නේ. අවුරුදු 3-4කට පස්සේ නැවත මේ රට වැටලා තියෙන ප්‍රපාතයෙන් ගොඩනැගීම සඳහා 2017 මැයි මාසේ පළවෙනිදාවේ ආණ්ඩුවට විරුද්ධව වික්‍රමසිංහ මහත්තයාව ගෙදර යවන්න නොවැම්බර් මාසේ 5 වෙනිදා ඒ ජනතාව නැවත එනවා පාර්ලිමේන්තු වටරවුමට මේ නව රජයට සහාය පළ කරන්න. පහුගිය ආණ්ඩුවෙන් බැටකාපු ඔක්කොම අය අනිවාර්යයෙන්ම මේ රැස්වීමට එනවා. ඒක අපිට ඉරහඳ වගේ විශ්වාසයි. වික්‍රමසිංහ මහත්තයා දැන් අරලියගහ මන්දිරට අරගෙන ඉන්න මහා බහිරවය වගේ කියනවා. 113 පෙන්වන්න 113 පෙන්වන්න 113 පෙන්වන්න. මොකද වික්‍රමසිංහ මහත්තයාට උනේ වික්‍රමසිංහ මහත්තයාගේ අතේ තියෙන 105 නැති වෙනවා. අන්න එතකොට වික්‍රමසිංහ මහත්තයාට තියෙන විපක්ෂයේ පුටුවක වාඩි වෙලා අනිත් පැත්ත හැරලා බලනකොට අනේ ළඟම හිටපු එක්කෙනත් ගිහිල්ලා ආණ්ඩු පක්ෂේ වාඩි ගන්න තත්ත්වයට පරිවර්තනය වෙනවා. අපිට වෙලා ඕන අතුරු සම්මත ගිනු මහදාන්. අපිට වෙලා ඕන ඒ ආයතන පවත්වාගෙන යන්න. යුරෝපයේ හදිස්සියට, ඇමරිකාවේ හදිස්සියට ලංකාවේ ආණ්ඩු පාලනය අපිට ක්‍රියාත්මක කරන්න බෑ. ලංකාවේ ආණ්ඩු පාලනය ක්‍රියාත්මක කරන්නේ අපේ රටේ අපිට පැවරෙන වගකීම් අනුව. නොවැම්බරයේ 5 වෙනිදා මේ රටේ ඇතිවෙන ඊළඟ මහා දැවැන්ත දේශපාලන භූමි කම්පනය ඔබට දැක ගන්න පුළුවන් වේ. පදනම් විරහිත අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටී අවබෝධයෙන් යුතුව කටයුතු කරන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. රජය ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් ඩාලක කළුවව මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරනවා. ඇතැම් සමාජ ජාලා, වෙබ් අඩවි සහ කටකතා මගින් ජනතාව නොමග යවන ප්‍රචාරයන් නිර්මාණය වෙමින් පවතින බවයි එම නිවේදනය දැක්වෙන්නේ. ජාතික එකමුතුව හා අවබෝධය දුර්වල කිරීමේ අරමුණින් විවිධ පාර්ශ්ව මෙන්ම සංවිධානාත්මක කණ්ඩායම් මෙම ප්‍රචාරයන් සිදු කරනවා. එමගින් ජනතාව තුළ නොසන්සුන්කාරී වාතාවරණයක් ඇති කිරීමට ඔවුන් උත්සාහ දරන බවයි එහි දැක්වෙන්නේ. ශ්‍රී ලංකාවේ දේශපාලන හා ආර්ථික උන්නතිය මෙන්ම ස්ථාවරත්වය වෙනුවෙන් නව ක්‍රියාමාර්ග රැසක් ගනිමින් සිටින අවස්ථාවේදී සමස්ත ජනතාව ජාතික හැඟීමකින් සහ නිසි අවබෝධයෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවයි රජය අවධාරණය කර සිටින්නේ. රජයේ නිල නිවේදන පිළිබඳව ජනතාව ඉතා කඩිනමින් දැනුවත් කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිරන්තරයෙන්ම කටයුතු කරන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. විදේශීය අතපෙවීම් රටට අවශ්‍ය නැති බව පූජ්‍ය බෙංගමුවේ නාලක ස්වාමීන් වහන්සේ පවසනවා. රටේ පවත්න දේශපාලන ගැටලුවලට අභ්‍යන්තරයෙන් විසඳුම් සෙවීමට හැකි බවයි ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ පැවතු මාධ්‍ය හමුවකදී උන්වහන්සේ ප්‍රකාශ කළේ. තවත් නියුතයන් කිහිප දෙනෙකුද මෙහිදී අදහස් පළ කළා. 2015 දේශපාලන පෙරලියක් ඇති කළා. ඒක කුමන්ත්‍රණයක්. ඒ සඳහා විදේශීය බලපෑම් විශාල වශයෙන් තිබුණා. ඇමරිකාව කෙලින්ම සල්ලි වියදම් කළා. දැන් ඒගොල්ලන්ගේ මෙහෙණි නියෝජිතයා රනිල් වික්‍රමසිංහ දැන් දේශපාලන පෙරලිය පිටුපස විදේශ තානාපතිවරු නැහැ කියන. විදේශ තානාපතිවරු නෙමෙයි ඉන්නේ විදේශ රටම. ත්‍රස්තවාදයේ මර්ධනය කිරීම නවත්වන්න හුඟක් උත්සාහ දරුවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට හුඟක් බලපෑම් කළා. එතුමායිම ගණන් ගත්තේ. 2015 ජනවාරි 8 වෙනිදා හා අගෝස්තු 17 වෙනිදා එතුමාට විරුද්ධව ඡන්දෙදී මිනිස්සු දැන් ලත වෙනවා.
අපි කරගත්ත දෙයක් කියලා. බටහිර රටවල් තමන්ට අවනත නොවෙනහා තමන්ට පාලනය කරන්න බැරි රටවල් නැති කිරීමට යොදා ගන්නවා. මේ රටේ ජනතාවට ඕන ඉන්න සියලු දෙනා බොහොම සමගියෙන් බොහොම හොඳින් ජීවත් වෙන්න. ඒකට බාධා වෙන දේවල් ගේනකොට ජනතාව එරෙහිව නැගී හිටිනවා. රනිල් ඉවත් කිරීම මේ රටට මහා ශාන්තියක්. මේ ගොඩක් කාලයක් ඇඳදී මේ බිල්ලෝ මවනවා බිල්ලෝ මවනවා කියලා මේ يعني මේ දේශපාලන ලෝකයේ මිනිස්සු ඇත්ත කතා කරත් කියන්නේ ඔක බිල්ලෙක් කියලා. නමුත් දැන් නම් බිල්ලා එළියට අවිලි ඉන්න බව මුළු ශ්‍රී ලාංකික ජනතාවටම පේනවා. අපි එකතු වෙලා කළ යුත්තේ මේ බිල්ලන්ට උත්තර බැඳීම. නියම ඍජු නායකත්වයක් යටතේ පරාජය කිරීම. ශ්‍රී ලංකා රාජ්‍යයේ පරමාධිපත්‍ය ජනතාව සතුනම් එහි සියලු තීන්දුව තීරණ ගැනීම උදෙසා සම්පූර්ණ අයිතිවාසිකම තියෙන්නේ පිටස්තර බලවේගවත් පිටස්තර රාජ්‍යයන්ටවත් නොව ශ්‍රී ලංකා රාජ්‍යයේ ජනතාවටයි. ජනාධිපතිතුමා නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීමේ තීරණයට කිසිදු විදේශ බලවේගයකට අභියෝග කළ නොහැකි බව ආචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පවසනවා. දානාවන ව්‍යවස්ථාවේ මෙවැනි පත්කිරීමක් සම්බන්ධව ජනාධිපතිතුමාට සම්පූර්ණ ව්‍යවස්ථාමය නෛතිකමය අයිතියක් තියෙනවා. තාම විධායක ජනාධිපති ධුරයෙන් ලංකාවේ තියෙන දානාවන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගේන්න ඉස්සලා ගියා ශ්‍රේෂ්ඨාධිකරණයට. ඒකෙදි පෙන්නලා දුන්න දේ තමයි මේ ජනාධිපතිට තියෙන බලය අගමැතිට හරවන්න තමයි මේ අය උත්සාහ කරන්නේ. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණය මොකද කිව්වේ? ජනාධිපතිතුමාගේ එවැනි ආකාර බලතල අගමැතිතුමාට දෙනවා නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ 3/2 යන්න ඕනේ ජනමත විචාරණයකට. එතකොට අර බහුතර බලයේ තියෙන එක ඒගොල්ලෝ වෙනස් කරන්නේ යම් යම් බලතල අඩු කිරීමක් වුණා ජනාධිපතිවරයා. හැබැයි විධායක බලතල සම්පූර්ණයෙන්ම නැති කරන්නේ. අදට ජනාධිපති තමයි කැබිනට් මණ්ඩලයේ නායකයා. එතකොට ජාත්‍යන්තරය තුල මේ යම් යම් එල්ටීටි ඩයස්පෝරා හිතවාදී සහ බටහිර ගැති දේශපාලඥ ලංකාවේ මේ වෙනස ඇතිවීමත් එක්ක ඒගොල්ලන්ගේ අදහස් සුණු විසුණු වෙලා සුණක් දුණි වෙලා වෙලා කිසිලා තියෙනවා. දැන් යම් කිසි අවස්ථාවක කලින් හිටිය ආණ්ඩුවේ හිටියට අවශ්‍ය නම් මේක ශ්‍රේෂ්ඨාධිකරණයට කියලා විසඳ ගන්න පුළුවන්. පාර්ලිමේන්තුව පුළුවන්. එහෙම තියෙද්දි මේ ඉන ජනතා පිබිදීමත් එක්කම පේනවා ඒ ඇයට ඉදිරියේ බොහොම අසුබදායක තත්ත්වයක් තියෙනවා. මේ අතර ජාතික සංවිධාන එකමුතුවද අද මාධ්‍ය හමුවක් ඇඳවා ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් විදේශ රටවල්වල මැදිහත්වීම පිළිබඳව මෙලෙස අදහස් පළ කළා. රනිල් වික්‍රමසිංහ මහත්මයා කැඳෙව්වා මේ ඔක්කොම හයි කොමිෂනර්ලා ඇම්බසඩර්ස්ලා. රනිල් වික්‍රමසිංහ මහත්මයා ඒක කීම ගැන අපිට ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. මොකද රනිල් වික්‍රමසිංහ මහත්මයා බලයට පත් කරේ මේ විජාතික බලවේග. අපි ස්වාධීන නිදහස් රටක්. වගේම මේක දේශපාලන අර්බුදයක්. මේක ව්‍යවස්ථා අර්බුදයක්වත් මුකුත් නෙවෙයි. එම නිසාම ගෙයිද කිසිම අවශ්‍යතාවයක් නැහැ පිට රටේ ඉන්න ඇම්බසඩර්ස්ලාට හයි කොමිෂනර්ලාට වෙන රටවලට එක්සත් ජාතික සංවිධානයේ මේ පිළිබඳව කිසිම විස්තරයක් කියන්න අවශ්‍ය නැහැ. ජනාධිපතිට පුළුවන් නම් අගමැති පත් කරන්න ජනාධිපති පුළුවන් වෙනවා අගමැති අස් කරන්න. යම්කිසි රජයක් රටට අහිතකර විදියට කටයුතු කරනවා නම් ජනාධිපතිතුමාට පුළුවන් වෙන්න ඕනේ ඒ රජය විසිරලා වෙන ආණ්ඩුවක් ඡන්දයකින් පත් කරන්න. ඒක තමයි 2004 චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය කළේ රනිල් වික්‍රමසිංහ වත් කරලා. ඉතින් ඒ තීරණය නිවැරදි කියලා තේරුනේ ඇත්ත වශයෙන්ම ඊට පස්සේ තිබ්බ මැතිවරණේ රනිල් වික්‍රමසිංහව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරපු නිසා. සන්ධානය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වෙච්ච හැටිය ඒක ජාතික ආණ්ඩුවක් නෙමෙයි. ඉතින් ජාතික ආණ්ඩුවක් නෙමෙයි නම් කැබිනට් එක තියෙට බස්සන්න ඕනේ. කැබිනට් තියෙට බස්සන්න නම් අනිවාර්යයෙන්ම කැබිනට් එක විසිරවන්න ඕනේ. රනිල් වික්‍රමසිංහ මහතා බලයේ සිටි සෑම විටකම ඔහුට අවශ්‍ය වූ විට දැන දැනම ආණ්ඩුකම ව්‍යවස්ථාව උල්ලංඝනය කළා. ඔහු මීට පෙර අගමැති ධුරයට පත් වුණේ 2001 දෙසැම්බර් 5 මහමැතිවරණේ. අපේ ආණ්ඩුකම ව්‍යවස්ථාව අනුව යුද්ධය ප්‍රකාශ කිරීම හා සාමය ප්‍රකාශ කිරීම කළ හැක්කේ ජනාධිපතිට පමණමයි. එසේ තිබියදී රනිල් වික්‍රමසිංහ එල්ටීටීඒ සමග සටන් විරාම කිවිසුමක් අත්සන් කරනවා ජනාධිපතිනිය දැනුවත් කරන්නේ නැතිව. ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් එළියට පැමිණියා. ඒ කුමන්ත්‍රණයට ආණ්ඩුවේම ඇමතිවරේ සම්බන්ධ බව සඳහන් වුණා. මම දන්නේ නැහැ ඒක එහෙම වුණාමද කියලා. නමුත් තොරතුරු තියෙනවා. පසුගිය ඉරිද ප්‍රධාන පෙළේ ඉංග්‍රීසි පුවත්පතක පොලිටිකල් කොළමේ තියෙනවා ජනාධිපති ප්‍රශ්න කළ බව. මේ ඇමති එක්ක මම කැබිනට් එකේ එකට වාඩි වෙන්නේ කොහොමද කියලා. ඒ නිසා ජනාධිපතිවරයාට සිද්ධ වුණා රනිල් වික්‍රමසිංහ යන ගමන නතර කිරීම තමාගේ ආරක්ෂාව සඳහා රටේ ආරක්ෂාව සඳහා මේ තීරණය ගන්න. මම කියන්නේ මේ තීරණය නිවැරදි. අද කතා කරන
රනිල් වික්‍රමසිංහට ලැබිච්ච ජනවරමක් ගැන. රනිල් වික්‍රමසිංහ කවදා ජනවරමක් ලැබුණේ? පළමුවෙන් පත් වෙනකොට 46යි. 147 කණිත් පැත්තේ ඉන්න. සම්පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී පටහැනිම, ජනමතයේ පටහැනිම, ආණ්ඩුක්‍රම ස්ථාවර පටහැනිම පත් වීම ලැබලා එතන ගිහිලා බල පාවිච්චි කරා. ඊළඟට 2015 මහමැතිවරණය පස්සේ මොකක්ද තත්ත්වය? 103 කම්බුරන්ද නැහැ. 106යි. 100 බහුතරයක් නැහැ රටේ. බහුතරයක් නැති මිනිහට බහුතරය ලබා දුන්නේ කවුද? මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකාවේ කණ්ඩායමක් එක්කව කළා බහුතරය ලබා දුන්නා. ඒකින් දාගෙ මැති වෙන්න පුළුවන් වුණා මිසක් නැත්තම් මෙයාට අගමැති වෙන්න බෑ. ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව සඳහන් වෙනවා ජාතික ආණ්ඩුව බිඳ වැටුනම ඇමති මණ්ඩලයේ ඉබේම අහෝසි වෙනවා. ඇමති මණ්ඩලයේ විසුරුනාම අගමැතිවරයාද ධූරය හිමි වෙනවා. ව්‍යවස්ථානුකූලව සිදු කළ දෙන පත්කිරීම පිළිගන්නේ නැතුව හිටපු අගමැතිවරයා ධූරය දරනවා. ඒක සම්පූර්ණ ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවලියක්. පාර්ලිමේන්තු ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනයන් නොමැතුව කතානායකවරයාට පාර්ලිමේන්තුව කැඳවන්න කියන එක තමයි ව්‍යවස්ථා කුමන්ත්‍රණය. ජනාධිපතිතුමා සහ ග්‍රාමාධිපතිවරයාට එක්ව රට නිවැරදි භාවිතයට ගෙන යාම සඳහා සියලු දෙනා පූර්ණ සහාය ලබා දිය යුතු බව මහා සංඝරත්නය පවසනවා. ජනාධිපතිතුමා නිවැරදි තීන්දුවක් ගෙන ඇති අවස්ථාවේ ඒ සමග එක්වීම සියලු දෙනාගේ යුතුයකම බවයි මහා සංඝරත්නය පෙන්වා දෙන්නේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා රටට වැඩක් කරන්න ඕනකම තිබෙන ජනාධිපතිවරයෙක්. ඉතින් ඉතාමත්ම අමාරුවෙන් ලබා ගනිච්ච ජයග්‍රහණය විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිතුමා එතුමා අධික ලෙස ජනතාවට බඩු බර පැටවීම නිසා ජනතාවගේ බඩගැන නොසිතපුතු නිසා ජනතාව පුදුම තරම් විදිහේ කලකිරීමක නොවි රනිල් වික්‍රමසිංහ පාලනය කෙරෙහි තිබුණි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා කෙරෙහි පැහැදීමෙන් යුක්තව එතුමාට මේ රට බාර දීම ජනාධිපතිතුමා විසින් කරන්නට යෙදිච්ච ඉතාමත්ම අගය කළ යුතු කටයුත්තක් හැටියට මහා සංඝරත්නය හැටියට අපි දකිනවා. පහුගිය ජාතික ආණ්ඩුව පත් වෙන්නට පෙර මේ රටේ තිබිච්ච පාලනය රටේ දැවැන්ත සංවර්ධනයක් සිද්ධ කරගෙන ගියා. ඒ වගේම රට රුදුරු ත්‍රස්තවාදයකට මුහුණ දීලා අවුරුදු 30ක් තිස්සේ දීර්ඝ ආර්ථික සංවර්ධනයකුත් ඇති කරගෙන ගියා. මේ ජාතික ආණ්ඩුව පත් වුණාට පස්සේ රටේ සංවර්ධනය බිඳුවට බැහැ. ඒ වගේම ආර්ථිකය එහෙම් පිටින්ම අවුලෙන් අවුලට පත් වුණා. කොහොම නමුත් තාමත් අගමැතිතුමා මේක පිළි නොගන්නා තත්ත්වයට පත් කරගෙන රට විදේශීයන් හමුවේ අපකීර්තියට පත් කරා වාගේ දැනුත් එහෙම පත් කරමින් ඉන්නවා. වත්මන් අගමැතිතුමාට අපි ප්‍රකාශ කරනවා, ඉල්ලා සිටිනවා කරුණා කරලා රට සහ රටේ ජාතිය මේ ආකාරයෙන් පාවා දෙන්නට එපා කියන එක. රනිල් වික්‍රමසිංහ මහත්තයව හෝ ජනාධිපතිතුමාව හෝ ඔය කියමු පුටුවේ තැබුවේ ජාත්‍යන්තරේ නෙමෙයිනේ, මේ රටේ මිනිස්සුනේ. ඒ නිසා ජාත්‍යන්තරේ කියන එක නෙමෙයි කළ යුතු. සීමාවෙන් පිටපයින් කිසි කෙනෙකුට මේක පැවැත්මක් නෑ. අපේ අනන්‍යතාවය, ස්වදේශීයත්වය, සංස්කෘතිය මේවත් ආරක්ෂා කරගෙන යන කෙනෙකුට තමයි මේක පැවැත්ම තියෙන්නේ. අපි මතක් කරන්නේ දැනටත් රාජ්‍ය දේපල අවභාවිතා කරන්න එපා කියලා. මෙතෙක් කළ දේශපාලනය තුළ තිබිච්ච ගෞරවයක් නෙමෙයි, ගෞරවය ආරක්ෂා කරගෙන මහ ජනතාවගේ දේපල නැති විනාශ කරලා දාන්නේ නැතිව කරුණා කරලා ඔව බාර දෙන්න කියලා තමයි අපිට සිහිපත් කරන්න තියෙන්නේ. රටේ 80% ජනතාවකගේ අපේක්ෂාවන් මුදුන් පමුණුවා ගැනීම උදෙසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉතා වැදගත් දේශපාලන තීරණයක් ගත් බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසනවා. පාර්ලිමේන්තුවේ ඉලක්කම් සම්බන්ධයෙන් ඉදිරියේදී කිසිදු ගැටලුවක් මතු නොවන බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. හිටපු අගමැතිතුමා දේශපාලන අවස්ථාවාදීන්ගේ ඕනෑ එපාකම් තමයි ඉෂ්ට කරන් තියෙන්නේ. එතුමා එතන ඉඳගෙන තව වැරදි වැඩක් කරනවා. දැන් අද අපිට පේනවා එතුමා විදේශීය බලවේගවල සහය ප්‍රාර්ථනා කරනවා. අපේ රටේ ජනතාව තේරුම් ගන්න ඕනේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා තුල තිබෙන විදේශ ගැතිභාවය ඒකෙන් පැහැදිලි වෙනවා. අනිත් එක අතිගරු ජනාධිපතිතුමා තිබුණේ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරන්න ඕනේ, ඒක ගොඩ දාන්න ඕනේ කියන එක. දිනසියේ වැඩපිළිවෙල ආරම්භයත් එක්කම මේ රටේ මහා බැංකු කොල්ලයක් සිද්ධ වුණා. එතනින් පටන් ගත්ත හොරකම දූෂණය වංචාව අන්තිමේදී පාතාලය දක්වාම ගොඩ නැගුණා. එතුමා හැම වෙලේම මේ 62 ලක්ෂයක් ජනතාව වෙනුවෙන් සාධාරණයක් කරන්න ඉෂ්ට කරන් බල හිටියා. අද 62 ලක්ෂයක් විතරක් නෙමෙයි, එදා එතුමාට විරුද්ධව හිටිය 58 ලක්ෂයක් අද එතුමත් එක්ක ඉන්නේ. ඒ නිසා රටේ බහුතර ජනතාවගේ විශ්වාසය ඇති ආණ්ඩුවක් හදලා තියෙන්නේ. ඒ වගේම රටේ ඉන්න ජනප්‍රියම නායකයෙක් අද අග්‍රාමාත්‍ය දුරට පත් කළා තියෙන්නේ. ඒ නිසා ඉදිරියේදී හැදෙන ආණ්ඩුව කැබිනට් මණ්ඩලය දූෂණයෙන් වංචාවෙන් තොර ශක්තිමත් මේ රටට ආදරය කරන කැබිනට් මණ්ඩලයක් නිර්මාණය වෙන්නේ, රජයක් නිර්මාණය වෙන්නේ.
රනිල් වික්‍රමසිංහ මැතිතුමා බලාපොරොත්තු වෙන්නේ අගමැතිතන තුර නෙමෙයි. ඉන් එහාට අනාගතේ යන්න ඒ බලාපොරොත්තු තියාගෙන තමයි වැඩ කළේ. අපි එකට හිටියයි කියලා එකහ සමානව වැඩ කෙරුණ නෑ පක්ෂය තුල. මේ පහුගිය අවුරුදු 3මාර ඇතුළතදී මේ රට විකිණීමේ මේ බලාපොරොත්තු වෙන්න තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා කටයුතු කළේ. එතුමාට අවශ්‍ය වෙලා තියෙන්නේ වරාය විකුණන්න ඕන අයව කළා. ආණ්ඩුවේ යෝජනාව ගෙනාවා මේක වෙනස් රටකට පවරන්න. එදා ජනාධිපතිතුමා විරුද්ධ වුණා. එතුමා විරුද්ධ නොවෙන්නේ මේකට මොකද්ද වෙන්නේ? දැන් මේ හිට අනිද්දා වෙනකොට ඌව වෙල්ලස්ස දේශේ අක්කර 62000ක් පිටරටවල වලට දෙන්න උක්වා ගාව සඳහා පියවර අරන් තිනවා. එතුමාගේ කාල සීමාව තුල හැම දෙයක්ම ගලේ මේ රටේ තියෙන දේවල් විකුණන්න. දේශීය නිෂ්පාදනයට වැඩක් උනේ නැහැ. දේශීය කර්මාන්ත විනාශ වෙලා ගියා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා දේශීය කර්මාන්ත ගැන සත පාකට විශ්වාස කළේ නැහැ. දේශීය කර්මාන්ත සියල්ලම පැත්තකට දැම්මා. ජනාධිපතිතුමා තීන්දුවක් ගත්තා. අපි මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිතුමා ගත්ත තීන්දුවට අපි ඒකමතිකව අපේ සහයෝගය ලබා දෙනවා. රටේ වත්මන් දේශපාලන තත්ත්වයට අතපොවමින් මෙරට ස්වෛරීත්වයට බලපෑම් නොකරන්නයි ඉල්ලමින් සංදේශයක් බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයට හෙට බාර දෙන බව පූජ්‍ය මාගල්කන්දේ සුදන්ත ස්වාමින් වහන්සේ පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා. එංගලන්තේ යටත් විජිතයක් නෙමෙයි අපි තවම. අපි ස්වෛරී රාජ්‍යයක්, ඒකීය රටක්. මේ රටේ දේශපාලනික ප්‍රශ්නයක් මතුවලා තිබෙනවා. ඒ දේශපාලන ප්‍රශ්නේ විසඳගන්න මෙරටේ ජනතාවට පුළුවන්, රටේ නායකත්වයට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා අනවශ්‍ය බලපෑම් කරන්න ඕනේ. හෙට දිනේදී අපි ලිඛිතව එංගලන්ත මහ කොමසාරිස් කාර්යාලයට බාර දෙනවා ලියුමක්. හෙට දිනේදී අපි FCID එකට මේ ආණ්ඩුව විසින් නිර්මාණය කරපු ආයතනයට පළවෙනි පැමිණිල්ල අපි අරගෙන යනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇතුළු කොට ඇති මේ පිරිස අරලියගහ මන්දිරයේ රාජ්‍ය ආයතනයක් බලහත්කාර කාරයෙන් අල්ලගෙන ඉන්නවා. රාජ්‍ය දේපල අවභාවිතා කිරීම යටතේ වහම අත්අඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. මෞබිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ මේජර් අජිත් ප්‍රසන්න මහතා ඇතුළු කිහිප දෙනෙකුට අරලියගහ මන්දිරයේ ඉදිරිපිටදී මැර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ මහජන නිලධාරීන් කිහිප දෙනෙකු ප්‍රහාරයට සම්බන්ධ බවයි අජිත් ප්‍රසන්න මහතා පවසන්නේ. ප්‍රහාර වලින් තුවාල ලැබූ අජිත් ප්‍රසන්න මහතා කොල්ලුපිටිය පොලිසියට ඒ පිළිබඳ පැමිණිලි කර තිබෙනවා. ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අජිත් ප්‍රසන්න මහතා ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් පළ කළා. අපි හතරපත්තනේ අරලියගහ මන්දිරයේ ඉදිරියෙන් පාරමාරු වෙලා කොල්ලුපිටිය පැත්තට යන්න ගියා. අරලියගහ මන්දිරයේ ඇතුළේ ඉඳලා පාර්ලිමේන්තුමන්ත්‍රී පාලිත තෙවරප්පිරු මහතා, ඒශාන් විධානයේ රත්නපුර පාර්ලිමේන්තුමන්ත්‍රීතුමා ඇතුළු තවත් මැර කණ්ඩායමක් ඇවිල්ලා කොපි කොහෙද මෙහි කියලා ඇහුවා. මම කිව්වා නෑ, අපි පාරේ යන්නේ කියලා. එච්චර කොපිට මෙහෙට එන්න බලයක් නෑ, කොපිට අයිතියක් නෑ කියලා එකපාරටම අත මිටි කළා. පාලිත තෙවරප්පිරු මහතා මගේ ඔළුව නලලට පාර දුන්නා. අපි ගියා, අපි නිරායුධයි, අපි පුරවැසියෝ පාරේ යන්න අපිට අයිතිය තියෙනවා, නෑ කොපිට මෙහෙ තහනම් කියලා. ඊට පස්සේ දිගටම ගැහුවා. වර්තමාන හසුරවන්න දාලා තියෙන පාට ෆෝන් අරගෙන ආයි පහර දුන්නා. ඒකෙන් මට ඔළුවට ගැහුවා පාලිත තෙවරප්පිරු මහතා නැවතවතාව. ඒකේ මේ පිටිපස්ස පැත්තට වැදලා දැන් මගේ පිටිපස්ස පැත්ත ඔළුව හිරිවැටලා තියෙනවා. 160ක ආබාධිත තත්ත්වයක් තියෙන මගේ වම් පාදයේ වෙඩි වැදිලා. එහෙම අපිට පාරේ යන්න අද නිදහසක් නැහැ. එතකොට අද මැරෙන්ගේ රජධානක් වෙලා තිබෙනවා අරලියගහ මන්දිරය. ඒ මන්ත්‍රීවරුද කියන්නේ මේ රටේ නැවත අගමැති රනිල් වික්‍රමසිංහ එන්න ඕනේ කියලා. දෙවෙනිට ආසන්න පහළ වයුගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් වැසි තත්ත්වයේ අද රාත්‍රී කාලයේද පවතින බව කලවණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලින් බරව පවතින බවයි කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. දිවයින ආසන්නයේ පැවතින වායුගෝලයේ කැළඹිලි තත්ත්වේ නිසා දවසේ වැස්ස වැඩි වුණා. මොකද අද රාත්‍රී තම දිවයිනේ බොහෝ පළාත්වල වැසි ඔබිකුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙනවා. තද වැසි උනත් ඇතිවීමේ හැකියාව තියෙනවා. ඌව පළාතේ, නැගෙනහිර, උතුරු මැද, වයඹ වගේ පළාත්වල තව දුරටත්. හෙට වෙනකොට තරමක් මේ තද වැසි ගති අඩු වෙලා හවස් කාලයේ ගිකුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන් නැවතත් අර සුපුරුදු සංවහන වැසි. මේ අතර මාතර දිස්ත්‍රික්කයට ඇදහැලෙන වර්ෂාව සමග නිල්වලා ගඟෙහි පහළ නිම්නයේ ආශ්‍රිත ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී ඇති බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. වැල්ලේ තොට, නාරංකල, කිතලගම ආදී ප්‍රදේශවල අක්කර 500කට වැඩි ප්‍රමාණයක වගහානියක් සිදුව ඇති බව සඳහන්. බණ්ඩාරගම මිල්ලනිය පලාපේ ප්‍රදේශයේ නිවසක් මතට කොස්ගසක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුළත් කෙරුණා. අධික වර්ෂාව සහ දැඩි සුළං තත්ත්වයේ හේතුවෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ. මේ ගමුව කුරුණ ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑමයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත්තා. එහි වෙළඳපොළ වටිනාකම රුපියල් මිලියන 10 ඉක්මවනවා. මද්‍රව්‍ය නාශක කාර්යංශයේ කළ වැටලීමකදී මෙම හෙරොයින් තොගය අත්අඩංගුවට ගෙන තිබෙනවා. නවීන මෝටර් රථයකින් හෙරොයින් තොගය ප්‍රවාහනය කර තිබෙනවා. සැකකරු හම්බන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය ප්‍රකාශ කළා. නීති විරෝධීව මෙරටට රැගෙන ආ දුම්වැටි තොගයක් කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගැනුණා.
ඔවුන්ගේ ගමන්මළු තුල තිබී දුම් වැටි කාටන් 72ක් සහ තවත් පැකට් 10ක් හමුව තිබෙනවා. ඒ තුල විදේශ දුම් වැටි 14,500ක් තිබූ බවයි රේගු නිලධාරීන් පවසන්නේ. දුම් වැටි තොගය රාජසන්තක කර තිබෙනවා. එම දුම් වැටි රැගෙන ආ ශ්‍රී ලාංකිකයන් දෙදෙනාට දඩ නියම කෙරුණා. මේ අතර රුපියල් ලක්ෂ 10කට වඩා වටිනා පොකිරිස්සන් සහ තහනම් දැල් ආම්පන්න තොගයක් තිස්සමහාරාම කිරින්ද වෙරළ තීරයේදී අත්අඩංගුවට ගත්තා. සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවල පොකිරිස්සන් ඇල්ලීම තහනම් කර තිබෙනවා. ඒ පොකිරිස්සන් බිත්තර දමන කාලය බැවින්. එසේම තංගුස් දැල් භාවිත කර පොකිරිස්සන් ඇල්ලීමද තහනම්. අත්අඩංගුවට ගත් එක් පොකිරිස්සෙකු තුළ බිත්තර ලක්ෂ 10ත් 15ත් අතර ප්‍රමාණයක් ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් ධීවර අධ්‍යක්ෂවරයා පවසනවා. තහනම් කාල සීමාවේ පොකිරිස්සන් ඇල්ලීම නිසා එම සත්වයන් වඳවී යාමේ තර්ජනයක් මතුව තිබෙනවා. මොරටුව කුරුස මන්සන්දියේදී පාසල් වෑන් රථයක් හා මෝටර් රථයක් ගැටීමෙන් පාසල් දරුවන් 6 දෙනෙකු සහ වෑන් රථයේ පාලිකාව තුවාල ලබා රෝහල්ගත කෙරුණා. පාසල් වෑන් රථය කොළඹ සිට පානදුර දෙසට ධාවනය වෙමින් තිබූ අතර මෝටර් රථය අතුරු මාර්ගයකින් පැමිණ ප්‍රධාන මාර්ගයට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදුව තිබෙනවා. දරුවන් දෙදෙනෙකුගේ තත්වය බරපතල බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. එම දරුවන් දෙදෙනා කොළඹ ජාතික රෝහලට මාරු කර හැර තිබෙනවා. තුවාල ලැබූ සෙසු පිරිස මොරටුව ලූනාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. අවධානය ක්‍රීඩා පිටිය වෙතයි. ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු වේගපන්දු යැවීමේ පුහුණුකරු නුවන් සොයිසා අනිවාර්ය නිවාඩු යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළා. 2015 වසරේ සැප්තැම්බර් මාසයේ සිට සොයිසා ශ්‍රී ලංකා ක්‍රිකට් වේගපන්දු පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මුදලට තරඟ පාවාදීම් වැළැක්වීමේ ඒකකය සිය නීති සංග්‍රහය උල්ලංඝනය කළ බවට නුවන් සොයිසාට කරුණු තුනක් යටතේ චෝදනා එල්ල කර තිබෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ ප්‍රතිඵල වෙනස් කිරීමට මැදිහත් වීම, එසේ සිදු කිරීමට ක්‍රීඩකයන් දිරිගැන්වීම සහ බාහිර පාර්ශ්වයක් සිදු කරන මැදිහත් වීම පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දූෂණ මර්ධන ඒකකය දැනුවත් නොකිරීම යන චෝදනා සොයිසාට එල්ල වී තිබෙනවා. මේ හැතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නුවන් සොයිසා අනිවාර්ය නිවාඩු යැවීමට පියවර ගත්තා. ශ්‍රී ලංකා ක්‍රිකට් තේරම් කමිටු හිටපු සභාපති සනත් ජයසූරියටද පසුගියදා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකය මෙලෙස චෝදනා ගොනු කළා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකයේ සාමාන්‍ය අධිකාරී ඇලෙක්ස් මාර්ෂල් විදේශ මාධ්‍ය වෙත පවසා ඇත්තේ පසුගිය වසර තුළ වැඩිම පරීක්ෂණ සිදු කළ රට ශ්‍රී ලංකාව බවයි. සමගින් ස්වාධීන රූපවාහිනියේ සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. අපගේ මීළඟ පුවත් විකාශය රාත්‍රී 10ට බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.ipnnews.lk